एमजी ऑनलाइन पापंदु वेडमुलुवे अददिन विशेष यौन क्रीडिकावक अप संबंध करगत्ता रटबल देशीयक सहभागित्वयेन पेवैत्तु फ्रेंडशिप फुटबॉल वेडसटहन संदहा रिनौन पापंदु अकादमीये नियोजनय करमिन संबंधव क्रीडिकावन सह क्रीडकेयिन रटबल देशीयक अतुरिन प्रथम स्थाने लबागेन जात्यंतरे जयग्रहण लबागेन श्रीलंकावट विशाल कीर्तियक अत् कर दुन्ना एट सहभागी एक क्रीडिकावक तमाय अद अपि समग मे संबंध वेन्ने अय आसियानु पापंदु सम्मेलने मेवन विट पापंदु यौन थानापति वीरयक वशयेन्द गौरव नामे संधान कर लबागेन तिबेनवा इति मे जात्यंतर जयग्रहण अपि नवत वारक अपि अपे नरबन्नंट सह अपे सी क्रीडा लोलींट दक्विय युतुई मोकद श्रीलंकावे पापंदुव यम दुरट පහතර වැටී තිබෙන මේ මොහොතේ අපේ කුඩා ක්‍රීඩකින් ජාත්‍යන්තර ජය ගනිමින් ඉදිරි පාපන්දු පාපන්දුව ශ්‍රී ලංකාව තුල යම්කිසි බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත් වෙලා තිබෙනවා. ඉතින් අපි සඳහන් කරමු ඇයගේ කටහඬින්ම එම ජයග්‍රහණ ලබාගත්තේ කෙසේද යන්න අපි ඇයගේ කටහඬින්ම අසා බලමු. ඉතින් එම්ජී පාපන්දුවේ අද අපි වෙන් කර තිබෙනවා මේ සම්බන්ධව කතා කිරීමට. ඇය මලීකා. මලීකා හැමෝටම සුබ දාසනක් මම මලීකා මේ මම ලංකාවේ නියෝජන කරන AFC තරුණ සමාජ වගකීම් තානාපතිවරයයි ඉතින් මේ පසුගිය සති කිහිපය තුළ ගැස්ට්‍රොම් විසින් සංවිධානය කරන ලද ෆුට්බෝල් ෆෝ ෆ්‍රෙන්ඩ්ෂිප් වැඩසටහන කොටස් වීමට ලැබීම අපට ගෞරවයක් වුණා එය ජාතියන්තර ළමා සමාජ साधारणत्मय सौख्य सामय भक्ति जयग्रहणय संप्रदानयन सह गौरव मे फुटबॉल फॉर फ्रेंडशिप की नववन वत्सर अतर कोविड वसांगे हेतुवेन ऑनलाइन पैवत्तु वद इता सार्थक वेडसटहनक वुणा रटवल देशीयकट संख्यावक पापांदु संगमे सह लमयिन एत सहभागी वुणा अप रिनाउन फुटबॉल अकादमीयेनुत बोहो इसव्वलट उद्योगिमत्व सहभागी वन सिटिया अपिट तरुणु मध्यवीदीन देदेनेकुत सिटिया रविंदु डायस सह रशीद आसिफ එවගේම තරුණ පුහුණුකරු හැම දූස්තු සහ අපේ තරුණ ක්‍රීඩකයන් වන රෝහිත් පීරි සහ සෙනුක් ඩයස් මීට සහභාගී වුණා. ඊවල් ශූරතාවලියේ හොඳම ක්‍රීඩිකයා ලෙස රෝහිත් පීරිස් නම් කරන්න ලැබුවා. හොඳ තරුණ මධ්‍යවීදීන් 4 දෙනා අතරද රවිදු ඩයස් තෝරා ගැනීම ලැබුවා. ඒ වගේම අපේ ඇකඩමියේ फुटबॉल फॉर फ्रेंडशिप संसदाय कोटसाक उन अतर एहिदी इंटरनेशनल फुटबॉल फॉर फ्रेंडशिप सम्मानय हिमिना इतिन लोकपुरा पापांदु अकादमी वलिन मेम सम्मानय संदहा व्यापृति 100කට වඩා ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණා ඒ ඉදිරිපත් කර තිබුණු අතර ඉන් ව්‍යාපෘති 14ක් පමණ සම්මානය සඳහා තෝරා ගැනීම ලැබුවා එයින් අපගේ ව්‍යාපෘතිය වූ මිත්‍රත්ව සමානත්ව හා සාධාරණත්වය යන කාණ්ඩයේ යටතේ හොඳම ව්‍යාපෘතියට හිමි සම්මානය දිනා ගන්න පුළුවන් වුණා. මෙහිදී සංසදයේ අපගේ විශේෂ එක්ස්පර්ට් කොමිටුවට සහ එහි ප්‍රධානී ලෙස කටයුතු කළ තීරණොක් මහතාට සහ සම්මාන ලැබින් පිළිබඳ අවසන් තීරණයගත් අයට අපි ස්තුතිවන්ත වෙනවා අපගේ ව්‍යාපෘතිය ෆුට්බෝල් ෆෝ එවරිවන් එය ලංකාවේ එක්සත්කම ආමන්ත්‍රණය කිරීම පිළිබඳව වන අතර අපගේ අවධානය යොමු වන්නේ ගැහණු ළමුන්ගේ පාපන්දු ක්‍රීඩා සංවර්ධනය කිරීම පාපන්දු සහ දේශීය ප්‍රජාවන්ගේ එකමුතුකම වැඩි දියුණු කිරීමයි ඉතින් මෙම ව්‍යාපෘතිය සඳහාට අපට සහයෝගය දක්වීම පිළිබඳව
ශ්‍රී ලංකා පාපන්ද සංගමයට ස්තුතිවන්ත වන අතර මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ඒකට වැඩ කිරීමට බලාපොරොත්තු වෙමි. මෙම අවස්ථාවන් ලබා දීම සඳහා ෆුට්බෝල් ෆෝ ෆ්‍රෙන්ඩ්ෂිප් සංවිධායක ටීමට සහ ගැස්ප්‍රොම් සංවිධානයට මම ස්තුතිවන්ත වෙමි. තව දුරටත් මගේ ස්තුතිය රිනවුන් ෆුට්බෝල් අකඩමියට, ශ්‍රී ලංකා පාපන්දු සංගමයට, මගේ පුහුණුකරු මහින්ද ගලගෙදර සර්ට මට ලබා දුන් මෙම සුවිශේෂී අවස්ථාවන් සඳහා පුද කරමි. අපි වන තරුණු ළමා ක්‍රීඩකයන් වෙනුවෙන් ඔබ සෑම ලබා දෙන්න වූ මෙම සුවිශේෂී අවස්ථාවන් සහ වටින උපදෙස් ඉතා අගයකට සලකමු. ස්තුතියි. ස්තුති මලිකා, ඔබගේ හරබර කතාව ගැන ඉතාමත් සතුටුයි. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකික වශයෙන් රටවල් 200ක් අතුරින් මෙවැනි ශ්‍රී ලංකාව වගේ පුංචි රටකට මෙවැනි සම්මාන පිට සම්මාන ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම එම්ජී පාපන්දු වැඩමුළුව වශයෙන් මම විශේෂ ස්තුතියක් මගේ හදවතේ සතුට මම ඔබ ඇතුළු ඒට සම්බන්ධ වූ සියලුම දෙනාට මේ අවස්ථාවේදී පුද කරනවා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි නැවත වරක් මෙම එම්ජී පාපන්දු වැඩමුළුවත් අපට අනුග්‍රහ පූර්ණ අනුග්‍රහය දක්වන්නේ රිනවුන් පාපන්දු අකඩමියේ නිර්මාතෘ රොබර්ට් පිරිස් මහතා සහ සීදන් පිරිස් මහතායි. ඉතින් මේ රිනවුන් පාපන්දු අකඩමියේ මෙම ජයග්‍රහණය රටවල් 200ක් අතුරින් ශ්‍රී ලංකාවට ඒගෙන ආපු ජයග්‍රහණ වලට මම නැවත වාරක් එම්ජී ෆුට්බෝල් පාපන්දු වැඩමුළුව වෙනුවෙන් ඔවුන්ට ස්තුතිය පුද කරනවා.